මේකට ආණ්ඩුව විදුලි බල මණ්ඩලෙත් මේ පෞද්ගලිකරණය කරන්න සම්පූර්ණ කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඊ අපි මාධ්‍ය වලින් දැක්කා පත් කරපු කමිටුව කාංචන අමාත්‍යවරයාට කමිටු වාර්තා ලබා දෙනවා. විදුලි බල මණ්ඩල උත්සවය සම්බන්ධව තාම සාකච්ඡා කරලා නැහැ. කමිටු වාර්තාව යහපත් දිශාවට නම් විදුලි බල මණ්ඩලේ ප්‍රතිවකරණ කියලා කරන්නේ මේක කියන්න බැරි කමක් නැහැ. ඉතාමත්ම පැහැදිලි ඇමතිලා පෞද්ගල දවස්වල කිව්වා. එක පැත්තකින් සමිතිය සාකච්ඡා කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් කියනවා විදුලි බල මණ්ඩලේ සේවකව අඩක් ඉවත් කරනවා කියලා. ඒ කියන්නේ 13000ක් ඉතිරි කරගෙන ඉතිරි කට්ටිය ඉවත් කරනවා කියලා. අපි දන්නවා මේ වෙනකොටත් පසුගියදා විදුලි බල මණ්ඩලෙන් දැනුම් දුන්න පොලිස්පතිට ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල විදුලි බිල ගෙවලා නැහැ. මේ වෙනකොට බිලියන 4කට වැඩි ප්‍රමාණයක් පොලිස් ස්ථානවලින් ගෙවන්න තිබෙනවා. ඒක මේව ගෙවන්නේ කියලා. අපි දැක්කා එකපාරක් හිරිතලව කළා කෙහෙලි රඹුක්කැල්ල මහත්තයා 1,28,00,000යි ගෙව්වේ 80,00,000යි ඉතිරි හිඟමුදල තියාගෙන තාම යහතින් විදුලිය පාවිච්චි කරනවා. මේ වගේ කාල්ටන් නිවසට පවා විදුලි බිල ගෙවන්න තිබෙනවා. එතකොට ඒව සම්බන්ධයෙන් කිසිම තැකීමක් නොකර රටේ ජනතාවේ කරපත විදුලි බිල පටවලා විදුලි බල මණ්ඩලය හොඳ සක්‍රිය කළා පෞද්ගලිකාංශර දෙන්න යනවා. විශේෂයෙන්ම විදුලි බලාගාරට විකුණන්න මේකට කටයුතු කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අද අපි වෘත්ති සමිති සම්බන්ධ කරන මධ්‍යස්ථානයත් එක්ක සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා. විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිති ව්‍යාපාරේ හයියත් අපි ආණ්ඩුවට එරිය පාවිච්චි කරනවා. අපි වෘත්ති සමිති සම්බන්ධ කරන මධ්‍යස්ථානයත් එක්ක ඉදිරියේදී මේ රාජ්‍ය දේපළ රැකගැනීමෙන් අපි අරගල ගන්නවා. ඒ නිසා රටේ අපි ජනතාවට අපි කියනවා කාංචන අමාත්‍යවරයා පෞද්ගලික දවසල කිව්වා විදුලි බල මණ්ඩලයේ තේ සාහත්තාවෙත් තියෙන වැඩවැරි ටාසල්ලා කියලා. අපි කියනවා කහංචනට වයසට යන්න කලින් පිස්සු වැදිලා තියෙන්නේ. එයා නුමේරු ලදුරෙකගේ දාන්න ඕන කෙනෙක්. කිසිම හයක් අතරක් තේරෙන්නේ නැති ලදුරෙක් විදිහට මේක නපකාස අපි තරයේ ඉතාමත් පිළිගුළු සලාද හෙලා දකිනවා. ජීව මාර්ග නඩත්තු කරන්නේ විදුලි බල මණ්ඩල සේවක විදුලිය තියාගෙන මේ එවැනි සේවකින් තමයි මේ අපහාස කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා අනිත් පැත්තෙන් ගත්තොත් මහජනපිතා කොමිසමේ සභාපතිවරයා ඔව් විදුලි බල මණ්ඩලයට ලක්ෂ ගණක් ගෙවන්න තිබෙනවා. ඔහුගේ අවහලක් තිබෙනවා වෝට් ප්ලේස් එකේ. අනිත් පැත්තෙන් ඔහු කොළඹ නගර සභාවට ලක්ෂ 98ක් බදු ගෙවන්න තිබෙනවා. ඔහු පෞද්ගලික දවස හෙළුණා මාසකට ලක්ෂ 3ක් ගත්තා විදුලි බල මණ්ඩලෙන් තමයි මහජනපිතා කොමිසම නඩත්තු කරන්නේ. විදුලි බල මණ්ඩල කියන්නේ දෙහෙට වහපු මේ මැක්කෙක් වගේ ලේවුරාබල පාර්ලිමේන්තු කෝප් එකේ මෙතන මේකන හෙළිදලා වුණා. ඔහුගේ වාහනේ ලක්ෂ 3ක් ගෙවනවා. අවසානයේදී ඒක ඔහු ෂේප් කරගත්ත පාර්ලිමේන්තුවත් එක්ක කතා කරලා දැන් ඩබල් කැබ් එකක් දුවනවා. ඒ වගේම කෝටි ගණනක් විඳන් කරන වාර්ෂිකව මහජනපිතා කොමිසම පවත්වාගෙන යන්නේ. අපි කියන විදුලි බල මණ්ඩලේ මේ සාමාන්‍ය කම්කරුවෙක් දැම්ම නම් ලයිට් කපනේ කියන්න පුළුවන්. ඒ නිසා විදුලි බල මණ්ඩලේ මුදල් අනිසි ලෙස විඳන් කරන මෙවැනි කටයුතු වලට මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ඒ නිසා විදුලි බිල අද ජනතාවේ කර මත පටවලා තිබෙනවා. ඒ නාස්තියේ දූෂණයේ වංචාවේ පංගුව තමයි ඒ මත මුදාහැරලා තිබෙන්නේ. මේ නිසා ලයිට් බිල වහම අඩු කරන්න විදුලි අඩු කරන්න ඕන. ජනතාවට ඉදිරියේ තේරෙයි මෙරටේ තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කර්මාන්ත සාලවල විදුලි වැඩි වෙනකොට ඒවැය මිල තවත් වැඩි වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා එක බිල වැඩි කරපෙක අකුල ගන්න ඕන. අනිත් පැත්තෙන් මේ තීන්දුව අකුල ගන්න ඕන. එහෙම නැත්නම් අපි වෘත්ති සමිති සම්බන්ධ කරන මධ්‍යස්ථානත් එක්ක එකතු වෙලා මේකට එරෙහිව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග අපි ඒකාබද්ධව ගන්නවා.